जीव बौद्धाश्रम वासी पूज्यपाद मुरावक्ति सुबोधि स्वामींद्रियाणन महंति अवसराय स्वामी महंते समंता छक्ति वाली सो अंतरा गच्छन्तु देवता सद्धर्मं मुनिराजस्य सुनंतो सगे मते धर्म धर्म सवेन आलो अयं भदंता धर्म सवेन आलो अयं भदंता धर्म सवेन आलो अयं भदंता नमो तस्से भगवतो अरहतो सम्मा सम्बुद्धस्से नमो तस्से भगवतो अरहतो सम्मा सम्बुद्धस्से नमो तस्से भगवतो अरहतो सम्मा सम्बुद्धस्से अट्टहि भिक्खवे धम्मेहि समन्नागतस्से भिक्खुनो आकंक माना उपासका अप्रसादं पवेदेयुं कतमीहि अत्तहि सदहति सत्पुरुष कारुणिक पिंबर वासनावंत पिंवत्नि ओब सेवम मे मुहूर्तेदी श्रवणे करन्नी सुपुरुदु आकारेत नित्य सेम गुआन निदुलियोस्ते सैम दिनकम ओब रात्रि नवेत श्रवणे करन्नाउ धर्म दक्षिणा मे उतुम धर्मान शासन अवहा समग संबंध वन मुहूर्तई मे अद दवसे मे उतुम धर्मान शासन अवट सदहति दायकत्वे अतिव कटियुतु करनवा अंक हतरें इकोलहें ए फनगोल्ल पहत गस्य आय नामल ओय अंपार लिपिनी हि पदेंचि पिन्वत आर एम मुतुबंडा महता एतुलु पौले द्वा दरु पिरिस ए वगेम मी उतुम धर्मान शासन अवट सदहति दायकत्वे अतिव कटियुतु करनवा अंक 47 लेक साइड वत्त बटुवत्त रागम लिपिनी हि पदेंचि पिन्वत සේපාලද සිල්වා මහත්මයා ඇතුළු පින් ඇති උදවිය. ඒ සදහෙති ඇත්තන්ගේ සදහෙති දායකත්වයේ ඇතිව සිද්ධ කරනු ලබන උතුම් ධර්මානුශාසනාවයි අප මෙතෙන් සිට ආරම්භ කරන්නට බලාපොරොත්තු වන්නේ. පින්තුන්ලාට අප මේ මොහොතේදී දේශනා කර දෙන්නට බලාපොරොත්තු වන්නේ තථාගත බුදුරජාණන් වහන්සේගේ තාම වටින දේශනාවක්. මේ දේශනාව සඳහන් වෙන්නේ අංගුත්තර නිකායේ අට්ඨක නිපාතයේ සති වග්ගය තුලයි. පින්වතුනි මේ දේශනාවේ නම තමයි අප්පසාද පසාද සූත්‍ර දේශනාව. කුමක්ද දේශනාවේ නම? අප්පසාද පසාද සූත්‍ර දේශනාව. දේශනාව සඳහන් වන්නේ අංගුත්තර නිකායේ අට්ඨක නිපාතේ සති වග්ගය තුලයි. පින්වතුනි මේ උතුම් ධර්මානුශාසනාව තථාගත බුදුරජාණන් වහන්සේ දේශනා කළේ තථාගතයන් වහන්සේ අභිමුඛයේ වැඩ වුණු ස්වාමින් වහන්සේලාට. හාමුදුරන් වහන්සේලාට දේශනා කළ වදාළ දේශනාවක් තමයි අප පින්තුන්ලාට සද දේශනා කරන්නේ. පින්තුන්ට හිතේ ගොඩනැගී ප්‍රශ්නයක්. ඉතින් හාමුදුරුවරුන්ට දේශනා කළ තු බණ ගිහිවෙච්ච අපිට මොකටද කියලා. පින්තුනි
බුදුරජාණන් වහන්සේ තමන් ළඟ ඉන්න පිරිසකට ඒ ගිහි වේවා පැවිදි වේවා පිරිසකට දේශනාවක් සිද්ද කළාට ඒ අකාලික හැම කාලයකටම ගැලපෙන ඒ තථාගත බුදුරජාණන් වහන්සේගේ බුදු වදන හැම කෙනෙකුටම ජීවිතේ ගලප ගන්නට පුළුවන්. ඒ අනුව ගිහියන් උදෙසා දේශනා කළ දේශනාවක් වන්නට පුළුවන්. ඒ පැවිද්දන්ටද පැවිද්දන්ගේ ජීවිතයටද අදාළ කරගත හැකි බොහෝ දහම් කාරණා හිතෙනවා. ඒ වගේම පැවිද්දන් උදෙසා යම් දේශනාවක් තථාගතයන් වහන්සේ දේශනාකට තිබෙනවාද ඒ දේශනාව ගිහි ජීවිත ගෙව නැත්තන්ට බොහෝසේ තමන්ගේ ජීවිතයට උපයෝගී කර ගන්නට පුළුවන්. මේ අප්‍රසාද පසාද දේශනාවත් ගිහි යවන ඔබට පැවිදි උත්තමයන් වහන්සේලාට තාම වටින දේශනාවක්. තථාගත බුදුරජාණන් වහන්සේ දේශනා කළ පැවිදි පුද්ගලයෙක් භික්ෂුවක් සමාජය තුළ ලෝකයේ තුළ උපාසක උදවියගේ ප්‍රසාදයට පත්වන්නටත් පුළුවන් යම් කාරණාවන් මත අප්‍රසාදයට පත්වෙන්නටත් පුළුවන්. එනම් අපි අද දවසේ ඉගෙන ගන්න දැනගන්නේ ඒ ප්‍රසාදයට පත්වන්නට පුළුවන් කාරණා සහ අප්‍රසාදයට පත්වන්නට බලපාන කාරණා. බුදුරජාණන් වහන්සේ දේශනාකට වදාලා පින්වතුනි ගිහිනම් අලාභය පරිසක්කති. ගිහියන්ගේ අලාභයම යම් භික්ෂුවක් ප්‍රාර්ථනා කරනවා නම් යම් භික්ෂුවක් ගිහියෙකුගේ අලාභය පිණිස කටයුතු කරනවා නම් ඒ භික්ෂුව උපාසක උදවියගේ අප්‍රසාදයට ලක් වෙන කෙනෙක් ලෙස තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ. මේ ගිහිණන් අලාභය පරිසක්කති. නමුත් ගිහියන්ගේ අලාභය නොපතන අලාභය පිණිස කටයුතු නොකරන ලාභ මඟ අහුරන්නේ නැත්නම් යම් භික්ෂුන් වහන්සේ නම ඒ භික්ෂුන් වහන්සේ ගිහියාගේ උපාසකයාගේ ප්‍රසාදයට ලක් වෙන කෙනෙක් ලෙසයි දේශනා කළේ. එහෙනම් පින්වතුනි අපි මේ පළවෙනි කාරණාව ටිකක් ලිහිල් කරගත්තොත් විස්තර කරගත්තොත් බුදුරජාණන් වහන්සේ මෙතනදී පෙන්නනවා තථාගත ශ්‍රාවකයා ගිහි ජනයා හා කටයුතු කිරීමේදී ඒ ගිහි ජනයා තුළ පින්වතුනි ඔවුනගේ ආර්ථිකමය වේවා ආධ්‍යාත්මික වේවා ජීවිතයට හානියක් පිණිස අලාභයක් පිණිස බාධාවක් පිණිස නොහැසිරිය යුතුයි. යම් කෙනෙක් එහෙම හැසිරෙනවා නම් ඒ භික්ෂුන් වහන්සේ පින්වතුනි ජනයාගේ අප්‍රසාදයට ලක් වෙන්නට පුළුවන්. මෙතෙන්දී බුදුරජාණන් වහන්සේ පින්වතුනි දේශනාකට වදාළේ ගිහියන්ට ලාභය පිණිස කටයුතුයි කියන අදහස මෙතෙන්දී ගම්ම්‍ය වෙනවා. ඒ අදහස තුළ බුදුරජාණන් වහන්සේ බලාපොරොත්තුනේ භික්ෂුන් වහන්සේලාට කියා පෑවේ පින්වතුනි ආර්ථිකමය ලාභය ගිහියා තුළ සකස් කිරීම කියන කාරණාවට වඩා ආධ්‍යාත්මික කාරණාව ආධ්‍යාත්මික ලාභය ශක්තිමත් කරවාලීම පිණිස ගිහි හිතේ කටයුතු කරනවා නම් ඒ තථාගත බුදුරජාණන් වහන්සේ අගය කළා. ඔය වතාවක් භික්ෂුන් වහන්සේ නමක් සම භික්ෂුන් වහන්සේලා පිරිසක් හා සමග අචිරවතී ගංගාවට ජල ස්නානය පිණිස වැඩම කළා. පැන් පහසුව පිණිස වැඩම කළා. ඔය වැඩම කරපු වෙලාවේ පින්වතුනි ගංගාව ආසන්න එක්තරා පුද්ගලයෙක් ඇද්ගොව්වෙක් ඇත්පාලකයෙක් ඇතුන්ව දමනය කරන පුද්ගලයෙක් හික්මවා ගන්නට නොහැකි නොහික්මුණු ඇතෙක්ව දමනය කරගන්නට හික්මවතන්නට අප්‍රමාණ විහිසක් දරමින් උන්න. මේ වෙලාවේ අපාර සඳහන් කළ භික්ෂුව පෙර ජීවිතය තුළ හොඳයට ඇතුන් දමනය කරපු ඇතුන් හීලෑ කරපු කෙනෙක්. ඒ නිසා ඒ භික්ෂුව අරයත්ත වෙහෙසෙන වෙහෙසීම දැකළ තමන් ළඟවුණු ස්වාමීන් වහන්සේලාට කියනවා මේ ඇත්ත නිරපරාධ වෙහෙසන හැටි. ඔය ඇත්ත හින්දු අරගෙන අර ඇතාගේ අහවල් නිලය පිහිටලා තියෙන පෙදෙසට හින්දුවෙන් පහරක් එල්ල කළා නම් එයාට ඒ මොහොතේ ඉඳන් ඔය ඇතාව ඉක්මව ගන්න දමනය කරගන්න පහසුවක් වෙන එකක් නැති කිව්වා. පින්වතුනි මේ කාරණාව ඇහුණු මේ ඇද්දව මොකද කළේ? තමන් අත තිබුණු හින්දු අරගෙන අර ඇසාගේ පින්වතුනි ස්වාමීන් වහන්සේ කියපු අර නිල පිහිටලා තියෙන දෙදසකට හින්දුවෙන් යම් ආකාරයේ වේදනාවක් ජනනී වෙන පිළිවෙලට මේ ඇසාට පහර දුන්නා. ඒ පහරකේ මේ ඇසාගේ පින්වතුනි පොද තෙද බිඳිලා එයා පින්වතුනි හික්මෙන්න පටන් ගත්ත එතෙන් පටන් ඇද්දවට ඇත්පාලකයට අවශ්‍ය පිළිවෙලට. මේක දැකපු භික්ෂුන් වහන්සේලා තථාගත බුදුරජාණන් වහන්සේ ළඟ මේ කාරණාව ප්‍රකාශ කළා. එතනදී බුදුරජාණන් වහන්සේ ඇත්තද මේ භික්ෂුව මේ භික්ෂුන් වහන්සේලා
ඔබගෙනමි කියන කාරණාව තථාගත බුදුරජාණන් වහන්සේ සත්‍යය. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ මෝඝ පුරුෂය මෝඝ පුද්ගලය කියන වදන බුදුරජාණන් වහන්සේ භාවිත කළා මේ භික්ෂුව දෙසා. සාමාන්‍යයෙන් භික්ෂු ධර්මයට පටහැනිව යම් කෙනෙක් කටයුතු කළ පුතන ඒ වෙලාවට බුදුරජාණන් වහන්සේ ඔහුම බුදු වදනක් භාවිත කළා. හරියට අපි සමාජයේ මහා මෝඩේ කියලා වගේ අදහසක් එහෙම අදහසක් ගම්ම වෙන වචනය බුදුරජාණන් වහන්සේගේ බුදුමවෙන් මේ මොහොතේ මේ පිටවන්න. බුදුරජාණන් වහන්සේ දේශනා කළා භික්ෂුව නිවන නැවති අරමුණ කරා යන්නට යම් කෙනෙකුට ඇත්‍යානාවක අස්ත්‍යානාවක නැගී යා හැකිනම් ආන් ඒක මොන තරම් දෙයක්. නමුත් ඇතුන් අසුන් හික්මවාගෙන සකස් කරගත් යානාවකින් නොබට යා හැකිද නිවන කරාය කියන කරුණ බුදුරජාණන් වහන්සේ මෙතෙන් දිවිමසනවා. එතකොට තිංගතුනි මේ භික්ෂුව ප්‍රකාශ කළා ඕ තථාගතයන් වහන්සේ නිවන පිණිස යමෙකුට අස්යානාවකින් ඇත්යානාවකින් යාමට හැකියාවක් නැහැ. එහෙනම් භික්ෂුව නුඹ ඇතුන්ව දමනය කරන්න අසුන්ව දමනය කරන්න විහෙසන එක හෝ මග පෙන්වන එක නෙවෙයිනේ කළ යුත්තේ නුඹව දමනය කරගන්නට නේද කටයුතු කළ යුත්තේ කියලා බුදුරජාණන් වහන්සේ පෙන්වනවා. එහෙනම් මෙතෙන්දි බුදුරජාණන් වහන්සේ මේ පෙන්වන්නේ කුමක්ද? ගිහි සමාජයට වේවා අනුන්ව දමනය කරනවට වඩා වඩාමට ඉන්නේ වැදගත් වෙන්නේ තමාව දමනය කර ගැනීම නේද කියන ධර්මානුකූල අදහස. පිණිස භික්ෂුව ඒ දහම් ලාභයේ ඇති කරවාලීම පිණිස මිනිස්සු සතන්හි කටයුතු කරනවා නම් එයම ශ්‍රේෂ්ඨ බව තමා මේන් අපට හැඟෙන කාරණාව. එනම් බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ ඒකයි තියෙන්නේ. භික්ෂුවගේ මූලික කාර්ය විය යුත්තේ ඒකයි. බුදුරජාණන් වහන්සේ සරණ ගියපු ගිහි ශ්‍රාවකයෙක් නම් ඔබ හැම විටකම පින්වතුනි අනුන්ට ලැබෙන ලාභේ නිවසන කෙනෙක් වෙන්න එපා. සමහරක් වෙලාවට වෙනෙකෙකුට ලැබුණු රස්සාව නිලතලයේ දැනෝ ගත්තා නුරුස්සන්නේ නෑ. ඒ දේවල් පුළුවන් තරම් ලැබෙන එක නවත්තන්න බැරි නම් ලැබෙන කාල සීමාව පහු කරවන්න උනත් ගිහි සමාජයේ වැඩ කරන අය නැද්ද? එහෙම ඉන්නවා පින්වතුනි. එහෙනම් ලෞකික වශයෙන් බැලුවහම එහෙම කරනවා. එහෙම කරන්න කරන්න ඔබ ආධ්‍යාත්මිකවත් පිරිහෙනවා. ඔබෙන් කෙනෙහිලකම් වලට ලක් වෙන කෙනාද ඔබ කෙරෙහි වෛරයක් තරහක් කෝපයක් දේශයක් උපදවගෙන එයාගේ ආධ්‍යාත්මික ගුණයද හීන තත්වයකට පත් කරගන්නට පුළුවනි. එනිසා වැදගත් වෙන්නේ පින්වතුනි මේ අසහනකාරී කාමක ලෝකය තුළ යම් කෙනෙක් මුලා භාවයට පත් කරන දේ නෙවෙයි අපි කළ යුත්තේ. ඒ මුලාවෙන් මුදවාලීම තමයි වඩා ශ්‍රේෂ්ඨ වෙන්නේ. සමහරක් විට දරුව හදන මව් දෙමාපිය හැටියට ඒ මව්වරු පියවරු තමන් දුකසේ හරි හම්බ කරගෙන තමන්ගේ දරුවන්ට නිතර කියමින් ඒ දරුව ගොඩනගන හදනව හවනව පොනව කොහොමද? මම මගේ දරුවන්ට හොඳට උගන්නලා ලොකු මහත් කරලා ලොකු මහත්ුත් කරලා ඒ වගේම හොඳට උගන්නලා බලාපොරොත්තු හොඳ කෙනෙක් කරන්න හොඳ පුරවැසි සමාජ හොඳ වෘත්ති යක් කරන හොඳ නිලතලයක් දරන තැනකට තමයි මම මගේ දරුවව පත් කරන්නේ. එන ඔය අදහස තුළනේ ගොඩක් දෙනෙක් ජීවත් වෙන සමාජය තුළ තමන්ට යන්න බැරි වුණ දුර තමන්ගේ දරුවෝ හරහා ඒ දරුවෝ හරේ තෙන්ට ගෙනියන්න තමයි අම්මා තාත්තා බලාපොරොත්තු වෙන්නේ. මේ බලාපොරොත්තු අපි වැරදි කියන්නේ නැති මේක හොඳයි. හැබැයි ඔබ ඔබේ දරුවන්ට මේ අදහසවත් අඩුම දීලා කියන්නේ. පුතේ අපි හොයන හැබැයි සැනසෙල්ල නම් අපිට අපේ බුදුන් වහන්සේ පෙන්වපු හැබැයි විමුක්තිය නම් ඔයා ඔය බලාපොරොත්තු වෙන රස්සාව ලැබුණයි කියලාවත් ඒ රස්සාව කළයි කියලාවත් ඒ රස්සාවට පරිණල මහ ලොකු ඇටපක් හම්බ වුණා කියලාවත් ඒ මත යස ඉසුරු ජීවිතේට ගලාගෙන ආවත් එතන නම් නිවේ පුතේ සැපතියන්නේ. නිවන නැමැති තැන තුලයි නිවන නැමැති උත්තම සුවය තුලමයි සැපතියන්නේ කියන කාරණාව පෙන්වන්නේ. නැත්තං ඒ ඇයට ජීවිතයේ නිලතල වත්පොහොසත්තං මේ හැම දෙයක්ම ලැබෙද්දී ඒවට කාමච්ඡන්දේ ඇති කරගෙන ඒව මත අප්‍රමාණ පිරිහීමක් නම් ඇති වෙන්න පුළුවන්. ඒවට වසඟ වෙන්න පුළුවන්. ඒව නිසා මුලා වෙන්නට පුළුවන්. පින්වතුනියකට පුංචි නිදසුනක් මතක් කරන්න. වතාවක් අහස පියාසර කරපු කුරුල්ලෙක් දකිනවා ගංගාවක පහළට ගසාගෙන යන අලියෙකුගේ මලකුණක්. අලියෙකුගේ මැරිච්ච මලකුණක් දකිනවා. මේ මලකුණ දකින මේ කපුට වේගෙන් පියාසර කරගෙන විත් මේ මලකුණ පිට උඩ හිතෙනවා.
එහෙම රැඳුණු මේ කපුට මේ මලකුණ තමන්ගේ හොටින් පහුරු ගාමි ඒ වගේම හපා කමින් මේ කපුට මොකද කරේ ඒ මස් රස විඳින්නට භුක්ති විඳින්නට පටන් ගත්තා මේ කපුටට ඒ මසෙයි රසක් දැනෙන්න පටන් ගත්තා ඒ දැනුණු මේ කපුටට ලොකු ගිජු භාවයක් ඇති වුණා රස තෘෂ්ණාවක් උපන්නා එයා මොකද කනේ එයා පින්නතුනි තව තවත් ඒ මස භුක්ති විඳින්න මස බුදින්නට පටන් ගත්තා ඔය වෙලාවේ මේ කපුටට දැනුණ හිතුණා ආයෙත් මම මොකටද ආහාර සොයාගෙන යන්නේ මේ කුණ ඇසුරු කරගෙන මට කලක් ඉන්නට පුළුවන් කියලා එහිම රැඳුණා දැන් පින්නතුනි මේ රැඳුණු අලියාගේ මලකුණ නැවතිලා තිබුණේ නැේනි ගංගාවේ ඔක පල්ලෙහාට ගහගෙන යනවා පහලට මේ මලකුණ ගහගෙන යද්දී ගසාගෙන යද්දී නොදැනීම මේ මලකුණ මහ සාගරයට ඇදගෙන වැටෙනවා ඒ වෙලාවේ කපුට පින්නතුනි මේ මලකුණ උඩ ඉන්නේ මහ සාගරයට වැටුණු මේ අලියාගේ මලකුණ පින්නතුනි මහ සාගරයේ ඇසුරු කරන් ජීවත් වෙන මාළු ඇවිදින් අර දිය යටින් වෙත් ඒ දිය යටට වෙන්නට තියෙන මේ මලකුණ භුක්ති විඳින්නට අහර කරගන්නට ඒ උදවියත් උත්සාහ කළා පටන් ගත්තා ඒ අනුව කපුට දැන් ඉහළ සිට මේ මස භුක්ති විඳිනවා මාළු ටික පහළ සිට අර මස භුක්ති විඳිනවා ඔය වෙලාවේ පින්වතුනි මහ සාගරයේ මැද්දකට වෙන්නටම මේ මලකුණ ගසාගෙන යනවා ඒ ගියපු වෙලාවේ පින්වතුනි දැන් අර මාළු බොහෝසේ මේ මස්කුණ අහර කරගෙන පුංචි මස් ප්‍රමාණයක් මස් දෙල්ලක් පමණ ඉතිරි වුණා එහි හිඳගෙන තම කපුටයේ භුක්ති විඳින්නේ ඔය භුක්ති විඳින්මින් උන්න වෙලාවේ එක පාරට මාපු මහ විශාල මාළුවෙක් පින්වතුනි ඉතිරිව තිබුණු මේ මලකුණ දැහැගෙන එතනින් ගියා ඒ වෙලාවේ තම මේ කපුට හිස උසවලා බැලුවේ ඒ බලපු වෙලාවේ තම මේ කපුටට ගොඩබිමක් නොපෙනෙන ඒ විශාල මහ සාගරේ පෙනෙන්නට පටන් ගත්තා මේ කපුට පින්වතුනි ගොඩබිමක් වෙත සොයා යන්නට අත්සතු ගතමි එයා සතර දිශාවටම ඉගිල්ලෙනවා වෙහෙසෙනවා වෙහෙසුණු කපුටට ගොඩබිමකට නම් ලං වෙන්නට නොහැකි වුණා ඒ කපුට වෙහෙස නිසාම මහ සාගරයට ඇද වැතුණා සාගරයේ හිටිය මහ විශාල මාළුවෙක් වෙත් මේ කපුටව දැහැගෙන ආහාර කරගත් ප්‍රතිහාට ටික විතරක් ඉතිරි වුණා. ඍෂිවරයෙක් පින්වතුනි අහසින් වඩින වෙලාවේ දකිනවා පින්වතුනි මේ සාගරයේ මැද කපුටෙකුගේ පිහාට ටිකක් ඉතිරිව තියෙනවා. කල්පනා කරනවා ඒ උත්තමයා කොහොමද මේ මහ සාගරයේ මෙවැනි දුරක් නම් මේ වගේ ගොඩබිමක තියෙන සතෙකුගේ පිහාට ගසාගෙන ඉන්නට විදිහක් නැහැ. ආන් පින්වතුනි ඒ අපීත කාරණා පිළිබඳව මෙනෙහි කරලා දැක බලද්දී දැක්ක වෙලා තිබුණු සිදුවීම. එහෙනම් හිතන්න පින්වතුනි සංසාරේ මේ ජීවිතවලත් ගොඩක් අය උතන නිවේදී. තමන් කාමයන් වලට පින්වතුනි නතු වුණාට පස්සේ මුලා වුණාට පස්සේ ආන්යා මැරෙන්න කිව්ව තමා ආන්යාට දෙමින්නේ තේරෙන්නේ හරියටම කපුට සියල්ල වෙලා අවසාන වේගනේ දිහිසේ සෙව්වා ඒ හින්දයා ආන් දරුණු විපතකට අනතුරකට ලක් වෙන බව ඒ මොහොතේ හැඟුණි. ඒ වගේ ජීවිතයේ පින්වතුනි කාමයන් තුල මුලා වෙලා ආධ්‍යාත්මික ආධ්‍යාත්මික ලාභය ඈත් කරගෙන අහිමි කරගෙන යම් කෙනෙක් යමෙක් ලෝකයේ තුල ජීවත් වෙනවද ආන් ඒ කෙනාට පින්වතුනි අන්තිම මොහොත වෙද්දී මහා අසරණකමක් දැනෙනවා. තමන් මහා අනතුරකට පත් වෙන තැනකට නේද තමන්ගේ ජීවිතේ අරගෙන ගියේ යන්න ඒක නාට හැඟෙන්න පටන් ගන්නවා. ඒ නිසා පින්වත් ඔබ ගිහිය හැටියට සමාජෙ ඉඳී නිතරම පින්වතුනි හමු වෙන මොන ගැහෙන මිනිස්සුන්ට මේ ලෞකික සැපයන් අතරේ මුලා වෙන තැනට නිවේහි පුරුදු කරන්න. ඒත්තන්ට අදහසක් හරි ඇති කරන්න මේ ජීවිත කාලෙම අපි නිවන පිණිස වැඩ කරගමු මේ ජීවිතේම නිවන් දකින්න අපි වැඩ කරව පින් කරව කුසල් දහම් වඩමු කියන අදහස දෙන්න. ඒක තමයි වටිනේ. සමහරු පින්වතුනි ලෞකිකව කෙනෙක් දිනන ලබන දේ පවා වළක්වනවා නවතනවා. ඒ වගේම පින්වතුනි ආධ්‍යාත්මිකව දන් දෙමින් සිය දකිමින් යෙදෙන්න හදන කරන්න හදන පින් දහම් කුසල් දහම් පවා වළකන මොහොතවල් තිබෙනවා. එනම් සතාගත ශ්‍රාවක එහෙම කෙනෙක් නෙවෙයි. ඒ වයින්
වලක්වන එක නෙවෙයි ඒවායේහි යොදවන එක තමයි ආකරණය. එහෙනම් යම් කෙනෙකුගේ ලාභය වලතන කෙනා අප්‍රසාදයට පත් වෙනවා. යමෙකුගේ ලාභය ආර්ථික වේවා ආධ්‍යාත්මික වේවා එපිකර වීම විෂයෙහි යමෙක් කටයුතු කරනවාද ඒක නා ප්‍රසාදයට ලක් වෙනවා කියන එක කථාගත බුදුරජාණන් වහන්සේ පෙන්නනවා. එහෙනම් මේ දේශනාව ශ්‍රවණය කරන පිනැති ඔබද ඒ උතුම් කාරණාවෙහි සිත පිහිටවා හැසිරෙන්නට. ඒ වගේමයි කථාගත බුදුරජාණන් වහන්සේ මේ දේශනාව තුළ පෙන්වා දුන්නා පින්වතුනි, ගිහිනම් අනත්තාය පරිසක්කති. යම් භික්ෂුන් වහන්සේ කෙනෙක් ගිහියනගේ අනර්ථය පිණිස හැසිරෙනවා නම් කටයුතු කරනවා නම් ඒ භික්ෂුන් වහන්සේ සමාජයේ උපාසකයින්ගේ අප්‍රසාදයට ලක් වෙන්නට පුළුවන්. එනිසා බුදුරජාණන් වහන්සේ දේශනා කළා න ගිහිනම් අනත්තාය පරිසක්කති, ගිහියනට අනර්ථය නොකරන භික්ෂුවම සමාජයේ උපාසකයනගේ ප්‍රසාදයට ලක් වෙන කෙනෙක්. පින්වතුනි, ගිහි ජනයා හැටියට ඔබද මෙන්න මේ කියන ගුණය ඇති කරුණ තුළ පිහිටන්න. කවදාකවත් කෙනෙකුගේ ජීවිතවල අනර්ථයේ පිණිස බලපාන කාරණාවන් වලට මඟ කියා දෙන කෙනෙක් නම් වෙන්න එපා පින්වතුනි. තථාගත බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයා ඉන් මිදුණු කෙනෙක්. මේ විටක සමහරක් විට ඔබට කෙනෙක් එයාගේ දුකක් වේදනාවක් කියාගෙන එනවා. එයා තුළ දුක දැනෙන්න කතා කරපු, එයාට යම් ආකාරයේ වේදනාව දැනෙන දේවල් සිද්ධ කරපු කෙනෙක් ගැන ඔබ ළඟට කියාගෙන ආපුහම ඔබ කොහොමද එයාට උත්තර දෙන්නේ? "ඔව්, එයා ගානකට වැඩි තමයි, එයා මටත් උහුම කළානේ. අපි එකතු වෙලා එයාට යමක් කරමු" කියලා අර වේදනාවෙන් ආපු කෙනාගේ හිතට තරහ, ක්‍රෝධයේ වෛරය දාලා සමහරක් විට ඒ වෛරයට ක්‍රෝධයට සමනොත් එකතු වෙනවා කියන අදහස් වෙන උදවිය සමාජ ලෝකේ නැද්ද? ඉන්නවා. අපි එතන නිවේ පින්වතුනි සිටිය යුතුයි. යම් කෙනෙකුට යමෙක් කරපු අනර්ථය තුළ එයා ඒ කෙනා කරපු අනර්ථයටත් වඩා තමන්ගේ හිතින් තමන් අනර්ථකාරී තැනක ඉඳගෙන නම් අපි වෙත හෝ එන්නේ. ඒක බුදුරජාණන් වහන්සේ පෙන්නනවානේ ධර්මයේ පින්වතුනි. යම් කෙනෙක් හතුරෙක් හොරෙක් තමන්ට කරපු අනර්ථයට වඩා බලපානවා තමන්ගේ හිත වැරදි දෙයක වැරදි අදහසක තියාගත්තා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ පෙන්වුවේ හොරෙක් හතුරෙක් කරන විපතට වඩා ලොකු විපතක් අපි කැඳ ගත්තා වෙනවා අපේ හිත අනර්ථය තුළ පිහිටව ගන්න. එහෙනම් කින්නතුනි, ඔබ හිතන්න කෙනෙක් කියපු දෙයකට, යමෙක් කරපු දෙයකට, කෙනෙක් ගහපු පහරකට අපිට රිදෙයි, ඒ වෙලාවට ඒ වේදනාව දැනේ. හැබැයි අපි මේ වේදනාව නැවත නැවත මතක් කර කරත් එයා කියපු විදිහ ගැන මවාගෙන, එයා ගහපු විදිහ ගැන මවාගෙන, ඒ වේදනාව නැවත සිහි කරමින් අපි එයා කෙරෙහි හිතක් උපදව ගන්න වාරයක් පාසා පින්වතුනි අපේ හිතින් අපි අපට අනර්ථය කරනවා. එයා කරපු දේ කරපු මොහොතින් අපිට මැකිලා ගියා. හැබැයි අපේ හිතේ මකා ගන්න අපිට නොහැකි වුණා නම් අපි පින්වතුනි අප්‍රමාණ විදිහට අපේ හිත අනර්ථය පිණිස අරගෙන යනවා. වැදගත් ඉන්නේ පින්වතුනි, ඔබ ඔබේ හිත රැක ගන්න අතරේ, ඔබේ හිත අරතේ තුළ පිහිටව ගන්න අතරේ අනිත් කෙනාගේ හිත අනර්ථයට නොයා අරතේ තුළ අරතවත් පිළිවෙල තුළ පිහිටවා ලීම පිණිස කටයුතු කරන ක්‍රියාත්මක කරන කෙනෙක් නම් ආං බුදුරජාණන් වහන්සේ පෙන්වුවා සමාජ ලෝකේ හැමදාම එයා බැබළෙනවා. සමාජ ලෝකේ ඒ භික්ෂුව වේවා ඒ උපාසකයා වේවා කාගේත් ප්‍රසාදයට ලක් වෙන කෙනෙක්. එහෙම සමාජ ලෝක ජීවත් වෙන උදවි ඉන්නවා පින්වතුනි. ඒ නිසා බුදුරජාණන් වහන්සේ හිම කෙනා අගය කළා. එහෙනම් තථාගත බුදුරජාණන් වහන්සේ අප්‍රසාද පසාද සූත්‍ර දේශනාව තුළ විවරණය කර දෙවනි කාරණාව තමයි කෙනෙක් අප්‍රසාදයට ලක් වෙනවා අනර්ථයේම අතමින් හැසිරෙන කටයුතු කරන කෙනා. ඒ අනර්ථයෙන් කටයුතු කිරීමෙන් මිදුණු කෙනා ආගෙත් ප්‍රසාදයට ලක් වෙන කෙනෙක් ලෙස තථාගත බුදුරජාණන් වහන්සේ දේශනා කළා. එවැනි කාරණාව බුදුරජාණන් වහන්සේ දේශනා කළා ධර්මයේ තුල ගිහිනම් අක්කෝසති පරිභාෂති. යම් භික්ෂුන් වහන්සේ නමක් ගිහියනට ආක්‍රෝෂ කරනවා නම් පරිභව කරනවා නම් හිතේ උපන්න ක්‍රෝධයක් නිසා ඒ භික්ෂුව උපාසකිනගේ අප්‍රසාදයට ලක් වෙන කෙනෙක් ලෙස තමයි තථාගත බුදුරජාණන් වහන්සේ මෙතනදී පෙන්වා දුන්නේ.
පින්තුනි ඔබ ජීවිතේ පුරුදු වෙන්නේ ජීවිතේ කුමන කාරණාවක් මතවත් ඔබේ හිතේ ක්‍රෝධය වඩවගෙන පෙරලා ඒකට අනුනත පරිභව කරන කෙනෙක් බවට පත් වෙන්නට එපා භික්ෂුව විශේෂයෙන්ම පරිස්සම් වියස පනස් මෙතනදී සමන්ත සේවපසයෙන් උපකාර කරන ගිහි ජනයා කෙරෙහි මෛත්‍රී විහරණයෙන්ම භික්ෂුව වැඩ සිටියේ ප්‍රිය කියන කාරණාව බුදුරජාණන් වහන්සේ දේශනා කළා එතකොට ඒ භික්ෂුව සමන්ත සේවපසයෙන් අප උපස්ථාන කරන ගිහියා කෙරෙහි කිපෙනවා නම් ඒ ගිහියනට පරිභව කරනවා නම් ඒ අත් පහක් කොට කතා කරනවා නම් ඒ භික්ෂුව සමාජ ලෝකයේ එකිනෙකාගේ අප්‍රසාදයට ලක් වෙන්නට පුළුවන් කෙනෙක්. එංගතුනේ ඔබ ගිහි සමාජයේ තුන ඉඳෙද්දී ඔබට උපකාර කරන හෝ නොකරන කෙනෙක්. අපි දන්නවා සමහරක් දරුවෝ තමන්ට අවදි වුණු වෙලාව ඉඳන් ඉන්නට යනකම්ම තමන් ජීවත් වෙ ඉන්න තාන් තමන්ගේ S2 වගේ බලා ගන්න ඒ දරුවන්ට සැලකිලි කරන අම්මට තාත්තට පවා කිපි පරිභව කරන අවස්ථා තියෙනවා. එහෙම දරුවෝ කවදාවත් ප්‍රසාදයට කාදවත් ලක් වෙන්නේ නෑ. මෙයා අම්මටවත් කතා කරන්න දන්නේ නැති කෙනෙක්. තාත්තටවත් කතා කරන්න දන්නේ නැති කෙනෙක්. එහෙම අම්මට තාත්තට කතා කරන විදිහ අපිට ඒ ළඟ යම් තැනක ඉඳ ඇහුනොත් අපිට හිතෙනවා අම්මට තාත්තට සැලකෙන මේ පුද්ගලයා සමාජයට ලෝකෙට මොන ආකාරයට සැලකයිද? සමාජ ලෝකෙත් එක්ක කොහොම වෛර බැඳගනීද, කිපෙයිද, ගැටෙයිද කියන කාරණාව අපිට දැනෙනවා. එනං ඒ කෙනාට කවදාවත් සමාජ ලෝකයේ ප්‍රසාදයක් දිනා ගන්න පුළුවන් කමක් නැහැ. වතාවක් බුදුරජාණන් වහන්සේ වැඩ වුණු කාලේ එක්තරා බැමිණියක් හතර නමකට දන් වේලක් පිළිල කරගෙන සෙව් නමකට දානි හදාගෙන තමන්ගේ ස්වාමියට බමුණට කියනවා බමුණ නුඹ විහාරයට ගිහිල්ලා වැඩිහිටි හොඳ පරිණත භික්ෂුන් වහන්සේලා හතර නම අප නිවසට වඩම්වාගෙන ඉන්න උන්වහන්සේලාට අපට පුළුවන් වේ මේ සකස් කරගත්ත දානීය පූජක. පින්වත්නි විහාරයට ගියපු මේ බමුණට තමන් බලාපොරොත්තු වූ පිළිවෙලට අනුව සිව් නමක් වඩම්වගෙන යන්න අවස්ථාව හදාගෙන එන්න හිතාගෙන විහාරයට ගියත් එයාට එයාගේ දානීය පිණිස හම්බ වුණේ කුංචි සාමණේර හාමුදුරුවෝ හතර නම. ඒ සාමණේර හාමුදුරුවෝ හතර නම තමා පින්වත්නි සංකීච්ඡ සාමණේරයන් වහන්සේ, පණ්ඩිත සාමණේරයන් වහන්සේ, සෝපාක සාමණේරයන් වහන්සේ සහ රේවත සාමණේරයන් වහන්සේ. මේ සිවුනම වඩම්වගෙන බමුණ නිවසට ආපු වෙලාවේ උන්වහන්සේලා සිවුනම දැක්ක අර දෙමිනියගේ හිතේ අප්‍රමාණ තරහක් කේන්තියක් උපන්නා. මොකද එයා බලාපොරොත්තුනේ පණ්ඩිත වියත් භික්ෂුන් වහන්සේලා සිවුනම. ඒ සමහර උදවිය ඉන්නවනේ. ඇත්ත දානෙකට ආරාධනා කරන්න ආව සමහර උදවිය ඉන්නවා අනේ හාමුදුරනේ පුංචිම හාමුදුරුවෝ නැතුව අපිට ලොකුම හාමුදුරුවන්ගෙන් වැඩම්වල දෙන්න පුළුවන් නම් හොඳා කියලා. ඉතින් අපි මේ වෙලාවට අහනවා ඉතින් පුංචි හාමුදුරුවෝනේ කවදා හරි ලොකු හාමුදුරුවෝ වෙන්නේ. ඉතින් ඇයි ඔය ඇත්ත එහෙම හිතන්නේ? හරියට නිකන් මල්ලව පොර ක්‍රීඩාවකට එක්කයි යන්න වගේ මේ ඇඟපත තියෙන ලොකු හාමුදුරුවෝම හොයන උදවිය සමාජ ලෝකේ ඉන්නවන්. එහෙම වෙන්න හොඳට ඇතින්න. ඒ හිතවිලිම ඒ තරම් යෝග්‍ය දේවල් නෙවෙයි. මේ බැමිණියක් සිටියේ අන්නේ ඒ වගේ මතදරන ඒ පිරිස නියෝජනය කරන තැන. එතකොට තමන්ගේ නිවසට වඩම්වාගෙන ආපු මේ භික්ෂුන් වහන්සේලා කුංචි ස්වාමීන් වහන්සේලා සිවුනම දැකලා ඇගේ හිත කොයි තරම් කිපුණද කියනවා නම් හරියට අර ගිනියම් වෙච්ච දරගොඩකට ලුණු කැට දැම්මා වගේ ලුණු කැට පුපුරන්නා වගේ ඇගේ හිත ඒ තරම් තරහින් පිපුරුණායි කියලා ධර්මයේ විස්තර වෙනවා. එතකොට මහා පෙරවරුන් වඩිවිය කියලා හදලා තිබුණු මහා ආසන වෙනස් කරලා පුංචි ආසන හතර මේ ස්වාමීන් වහන්සේලා සිවුනමට ලැබුවා. තබල ඒ වෙලාවේ බමුණට කියනවා මම නුඹට කිව්වේ වියත් පරිණත වැඩිහිටි ජේෂ්ඨ වයෝවෘද භික්ෂුන් සිවුනමක් වඩම්වගෙන ඉන්න නේද? නුඹ මොකද්ද මේ කලේ මේ පුංචි හාමුදුරුවෝ තුන් නමක් නෙමේ වඩම්වන් ඇවිදින් තියෙන්නේ. සා වහාම ගිහිල්ලා විහාරයෙන් ලොකු ස්වාමීන් වහන්සේ නමක් වඩම්වගෙන එන්නයි කියලා. ඔය වෙලාවේ ආයෙත් මේ බමුණ අවනත වෙලා බැමිණියගේ අදහසට විහාරයට ගමන් කළා. මුණ ගැහුණ සැරියොත් මහරහතන් වහන්සේ. සැරියොත් මහරහතන් වහන්සේට ආරාධනා කළා ස්වාමීනි අපේ නිවසේ දානයක් පිළියෙල කරලා තියෙන ඔබ වහන්සේ වඩිනවාද? උන්වහන්සේ කැමැති වුණා. පාත්‍රේ අතට ගත්ත බමුණ සැරියොත් මහරහතන් වහන්සේව
තම නිවසට වඩම්වගෙන ගියා. උන්වහන්සේට පේරාසනය සකස් කරලා තිබුණා. වැඩම කරපු සරියොත් මහ රහතන් වහන්සේ සාමණේර කුංචි හාමුදුරුවෝ සෙව් නමනෙත ගැටුණා. උන්වහන්සේ අහනවා මහණෙනි නුඹලාට දානි ලැබුණද? සාමීනි තාම නම් ලැබුණේ නැහැ. සරියොත් හාමුදුරුවෝ දැනගත්තා මේ සෙව් නමන්ට පමණක් අටසතු දානි මම වළඳින එක ඒ තරම් යෝග්‍ය නෑ කියලා උන්වහන්සේ බමුණගේ අත තිබුණු පාත්‍රය අරන් ආපිට පිටතට වැඩම කළා. ඒ වෙලාවේ පින්වතුනි මේ බැමිණිය මොකද කළේ? ඒ වෙලාවේ කිව්වා අර බමුණට එහෙනම් වෙනත් භික්ෂුවක් විහාරයට ගිහිල්ලා වඩම්මගෙන ඉන්නේ කියලා. ඒ වෙලාවේ මුගලන් මහරහතන් වහන්සේව මුණ ගැහුණා සාමීනි නිවසේ අපේ දානි හදලා තිනවා වඩිමුද කියලා මේ බමුණ ආරාධනා කළා. ඒත කැමැත්ත පල කළා. ඒ වෙලාවේ පින්වතුනි මුගලන් මහරහතන් වහන්සේගේ පාත්‍රයේ අතට අරගෙන මේ බමුණ උන්වහන්සේව තමන්ගේ නිවසට වඩම්වාගෙන ආවා. උන්වහන්සේගේද නෙත ගැටුණ කුංචි සාමණේර හාමුදුරුවෝ හතර නම්. පොඩි හාමුදුරුවන්ට දැන් කාලේ ගෙවුණ හරිම බඩගිනි කුසගින්න. උදෑසන පෙරවරුවේත් වළඳලා නෙවෙයි උන්වහන්සේලා වැඩ උන්නේ. මුගලන් මහරහතන් වහන්සේ අහනවා මහණෙනි නුඹලා දානෙට වැඩියා. එමයි සාමී. එහෙනම් නුඹලට දන් ලැබෙන්නේ නැති නේද? නැත සාමී. මුගලන් මහරහතන් වහන්සේ දැක්ක දෙන අඳුන ගත්තා මේ කුංචි සාමණේර භික්ෂූන් උදෙසා පිළියෙල වෙලා තියෙන දැන් මේ සෙව් නමකට පමණක් පිළියෙල වී තිබෙන මේ ආහාර මම භුක්ති විඳින්නට යෝග්‍ය නෑනේ කියලා උන්වහන්සේද බමුණගේ අත තිබුණු පාත්‍රය අරගෙන පිටතට පින්න පාතේ පිණිස යලි වැඩම කළා. මේ වෙලාවේ උරනෝනු මේ බැමිණිය කියනවා එහෙනම් කමක් නෑ භික්ෂූන් වහන්සේලා වෙනුවට බමුණෝ ඉන්න තැනකින් ජේෂ්ඨ බමුණෙක් ඉතරගෙන ඉඳයි කියලා. මේ වෙලාවේ පින්වතුනේ ශක්‍ර දේවෝත්තමය එතුමාගේ පාණ්ඩු කම්මල ශෛලාසනිය උනෝ නායකන මේ මොහොතේදී රහස දකිනා මේ පින්යති උත්තම රහතන් වහන්සේලා මේ සාමණේර තත්ත්වෙ හිටියත් උන්වහන්සේලා රහතන් වහන්සේලා අපහසුතාවයට පත් කරමින් මේ බැමිණිය කරන කටයුත්ත දැක්කා. ඒ වෙලාවේ ඒ ශක්‍ර දේවෝත්තමයා පින්වතුනි බමුණන් ඉන්න බමුණන් යාග කරන තැනක ජේෂ්ඨ බමුණෙක් හැටියට එතන වෙස්වලාගෙන ඉන්නව වැහැරුණු රෙදි පොරවගෙන ඔතනට ගියපු අර බමුණා පින්වතුනි ඒ වයෝවෘද්ධව සිටිය ඒ බමුණව මෙත ගැටිලා ඉස්සරගෙන යනවා තම නිවසේ දානිය දෙන්නට. ඔය වෙලාවේ පින්වතුනි පිරිවට දෙකක් තියලා ආසනයක් විශේෂයෙන් හදලා ඒ ටිකටත් බැමිණිය. ඔය බැමිණිය අර බමුණව ගෙන්නගෙන තමන්ගේ නිවසට පැමිණුණු විගසන ඒ අතුනි වඩා හිඳුවලා ඉඳිද්දි අහනවා නුඹට ලැබුණේ මේ බමුණද? මේ බලන්න මොන තරම් ඇහැරිච්ච බමුණේ. මෙයාට නම් දන් දෙන්න සුදුසු නෑ. නුඹ කළොත් කරන්නේ හොම වැඩක් තමයි කියලා ඔන්න දැන් බමුණට ආයෙත් දරහනවා. නුඹට මුණුපුරු මිනිපිරියන් වගේ ඊටත් වඩා කුංචි වයසනේ සෙව් නමක් වඩම්මගෙන ආවා විහාරෙට ගිහිල්ලා. මම බමුණෙක් එක්කන් එන්න කියවහම මෙන්න මිය දෙන්න ආසන්නව ඉන්න කෙනෙක් මේ එක්කන් කියලා කියනවා බමුණට. ඒ නිසා මේ බමුණව මේ නිවසින් පිටත් කරන්නයි සොබැමිණිය. ඊට පස්සේ බමුණ වෙහෙසෙනවා පිටත් කරන්න නමුත් බැරි වෙනවා. බැමිණියත් ඇවිල්ලා එක පැත්තකින් අල්ලලා ඉවත් කරන්න වෙහෙසෙනවා. නමුත් පුළුවන් කමක් ලැබුණේ නැහැ. ඒ වෙහෙස දරන්න ඉඩ දීලා මම තමයි ශක්ත දෙවියෝ කියලා මේ බමුණගේ මොහෙන් පිට වෙද්දී අන්තිමට මේ බැමිණිය හිත පහදගෙන ආන්තිඟතුනි හාමුදුරුරු කුංචි හාමුදුරුරු සෙව් නමටත් ශක්ත දෙවියන්ටත් දන් දෙන්න තරම් හිත හදාගත්තා. කුංචි හාමුදුරුවරු සෙව් නම විහාරයට වැඩම කළ වෙලාවේ අනෙක් හාමුදුරුවරු ඉවසුවා. අපහසුවක් එහෙම උනේ නැද්ද පින්න පාතට වැඩම කළ? ඒක ගැන නම් කතා කළා කුමකටද කියලා කුණු සිදුවීම උන්වහන්සේලා ඒ වෙලාවේ විස්තර කර දුන්නා. තථාගත බුදුරජාණන් වහන්සේ ළඟද මේ කාරණාව කතා බහ ඇති වුණා. ඒ වෙලාවෙහි බුදුරජාණන් වහන්සේ විමසනවා මහණෙනි නුඹලා කෙරෙහි කෙපුණු ඒ බැමිණිය කෙරෙහි කොහොමද හැසිරුණේ? තථාගත බුදුරජාණන් වහන්සේ අපි කිසිම ආකාරයේ කිපීමක් අසන්තෝෂයක් අසතුටක් ඇති නොකරගෙන හැසිරුණාය කියලා. ආන් මේ වෙලාවේ තථාගත බුදුරජාණන් වහන්සේ ගාථා පාඨයක් දේශනා කළා. අවිරුද්ධං විරුද්ධේසු
අත්ථ දණ්ඩේසු නිබ්බුතං සාදානේසු අනාදාන සම්හං භූමි බ්‍රාහ්මණන්ති කියලා දේශනා කළා. සමන්ට විරුද්ධ වෙන කෙනා කෙරෙහි අවිරුද්ධ වෙ ඉන්න පුළුවන් නම් විරුද්ධ නොවි ඉන්න පුළුවන් නම් අත්ථ දණ්ඩේසු නිබ්බුතං ආන් සමන්ට කොළු මොගුරු අරන් පහර දෙන්න විහෙසන පහර දෙන කෙනා කෙරෙහි නිවි ඉන්නට පුළුවන් නම් සාදානේසු අනාදානං ආන් අරගන්න අතර අරගන්නේ නැති කෙනෙක් ඇටියට ඉන්න පුළුවන්. මේ කියන්නේ අර මෙතන අරගන්නවා කියන්නේ පින්තුනේ පංචස්කන්ධයේ ආත්ම වශයෙන් ගන්න අතර එහෙම ආත්ම වශයෙන් නොගන්න කෙනෙක් ඇටියට ඉන්න පුළුවන් නම් ආන් යා ශ්‍රේෂ්ඨයෙක් ඇටියට බුදුරජාණන් වහන්සේ අනුදෙනවා දාලා. එහෙනම් බුදුරජාණන් වහන්සේ පෙන්නපු බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකය ළඟ මේ කාරණාව තියෙනවා. දැන් Taman මම එනේ හැම දෙයක්ම ගත්තොත් තමයි Tamanට හැම වෙලාවකම කරහ වැඩි වෙන්නේ. අපි ජීවිතේ ප්‍රශ්න අපේ කරගත්තාම මගේ කරගත්තාමනේ පින්වතුනි එතන ගැටුමක් ඇති වෙන්නේ. එහෙනම් තථාගත ශ්‍රාවකය මොනම වෙලාවකවත් යම් ප්‍රශ්නයක් මගේ හෝ අපේ හෝ කරගන්න එයා කටයුතු කරන්නේ නැහැ. ඒ නොකරන නිසාම එයා තුළ ක්‍රෝධය වැඩෙනවාද? හරියට සංකිච්ච මහරහතන් වහන්සේ සාමණේරව හිටියා, පණ්ඩිත සාමණේරයෝ, ඒ වගේම සෝපාක සාමණේරයන් වහන්සේ, රේවත සාමණේරයෝ මේ සෙවණම ගත්තම පින්වතුනි රහත් උත්තමයන් වහන්සේලා. උන්වහන්සේලා දන් වළඳලා අවසානයේ මේ කැණි මඩල ආදී ඒ වහල ආදී සිදුරු කරගෙන ආකාශයට ඉහළට වැඩම කළාය කියලා කියන ඉතින් බැමිණියට ඒ කාරණාවත් එක්කත් ඒ පුංචි ස්වාමීන් වහන්සේලා කෙරෙහි ඇතිකරන් තිබුණු අපහැදීම නැතිව පැහැදීම ඇති වෙන්න හේතුණු බවත් ධර්මයේ විස්තර වෙනවා. එහෙනම් පින්වතුනි තථාගත බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකය එහෙමයි. අනර්ථකාරීව තමන් කෙරෙහි ආකල්පයක් වඩවගත්තු කෙනා කෙරෙහි උනත් අර්ථාන්විතව කටයුතු කරනවා ඒ කෙනා කෙරෙහිද මෛත්‍රී පූර්වක හිතින් යුතුව. එහෙනම් බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකය එතනයි සිටිය යුතුයි. ගිහි ජනයා ලෙසත් ඔය ඇත්තොත් එතන තමා රැඳිය යුත්තේ. අපි කොන්ති දෙයකටවත් මමායනී ස්මතු කරගෙන අපි තරහක් අරගෙන පරිභව කරනවා නම් ඒ පරිභවයට ලක් වෙන කෙනාට වඩා අපේ හිතයි අපි හානියකට පමුණුව ගන්නෙ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ පෙන්වුවා ප්‍රසාදයට ජනයාගේ පත්වන ස්වභාවය තුළ ගුණේ වඩන කෙනා නම් මොනම වෙලාවකවත් එහෙම ක්‍රෝධය ඇති කරගෙන අනුනට පරිභව කරන අනුනට අපහාස වන පිළිවෙලට වදන් භාවිතා නොකරන කෙනෙක් යන්න තථාගත බුදුරජාණන් වහන්සේ මෙතනදී තෙවැනි කාරණාව ලෙස දේශනා කළා. ඒ වගේමයි බුදුරජාණන් වහන්සේ දේශනා කළා භික්ෂුව අප්‍රසාදයට ලක් වෙන්නට පුළුවන් සිවන කාරණාව ගිහි ගිහිහි භේදේති. ගිහියෝ ගිහියෝ බෙදනවා නම් ආං පින්වතුනි භේද දින්න කරනවා නම් ඒ භික්ෂුව හැම වෙලාවකම ගිහියාගේ අප්‍රසාදයට ලක් වෙන්නට පුළුවන් බව. නමුත් බුදුරජාණන් වහන්සේ දේශනා කළා පින්වතුනි ගිහිහි ගිහිහි භේදේති. යම් භික්ෂුන් වහන්සේ නම ගිහියෝ ගිහියෝ බෙදවන්නේ නැත්නම් අපි කියන්නේ කොටවනවා කියලා එකිනෙකාව එකිනෙකා අතර ආරවුල් අනුසරුවල් ඇති කරවනවා කියන්නේ ආන් එහෙම කෙනෙක් නොවිය යුතුයි. සමාජ ලෝකයේ ගිහිය ජනයා අතර එහෙම කොටසක් ඉන්නවා. අතන අහන දේ මෙතන කියනවා, මෙතන අහන දේ එතන කියනවා, කේලම්බස් කියමින් එකිනෙකාව පින්වතුනි විරසක කරනවා. ඒ නිසා පින්වතුනි ඒක නොකළ යුතු දෙයක්. ඒක ජනයාගේ අප්‍රසාදයට ලක් වෙන කෙනෙක්. එහෙම අය ගැන සමාජ ලෝකේ මතයක් වෙනවා. ඒ පුද්ගලයා නම් මෙහෙම මිනිස්සෙක් කියලා සමාජ ලෝකේ කේලම්බස් අහගෙන එකිනෙකාව ගැටුම් ඇති කරන, ආරවුල් අරගල ඇති කරන කෙනා කෙරෙහි සමාජයේ කාගේවත් ප්‍රසාදයක් නැහැ කියන්නේ. කීයක් හරි බලාපොරොත්තු වගේ අතන අහපු දේ මෙතන කියමින් කෙනෙක් හිත දිනා ගන්න එහෙම කරනවා. හැබැයි ඒ දිනා ගන්න එහෙම නැත්නම් ලාභ සත්කාර බලාපොරොත්තු ඒ කරන දේ තුළ තව බොහෝ දෙනෙකුගේ ජීවිතයේ පරාදීනත්වයක් ඇති කරවනවා නේද? ඒක මහා පාප කර්මයක් නේද කියන එක ඒක නට හැඟෙන්නේ නේ. ඒ නිසා භික්ෂුවක් නම් ඒ භික්ෂුව නිසා ගමක් දෙකඩ වෙනවනම් එකිනෙකා අතර විරසකයන් වෙනවනම් ඒ භික්ෂුව බුදුරජාණන් වහන්සේ පෙන්නේ භික්ෂු ධර්මයන්ට අනුරූපීව හැසිරෙන කෙනෙක් නොවන බව. අපි හරියට පරිස්සම් වෙන්න ඕනේ තැන් පින්වතුනි මේවා. ඒ වගේ සමාජය තුළ ලෝකයේ තුළත් ඔබ හිමයි. ඔබ Tamanට පක්ෂ පිරිසක් කියන එහෙම කොටසක් වෙන් කරගන්න එපා පින්වතුනි. අපි හැම වෙලාවකම නිර්පාක්ෂිකව කාටත් මං එකසේ සලකනවා කියන සමානාත්මතාවයෙන් ඉන්නවා කියන අදහසෙන්
ඔබ හැම වෙලාවකම කටයුතු කරන්න මගේ අයද පිට අයද කියන ගම්මුද පිටින් ආපු අයද එහෙම අදහස් වල ඉන්න එපා පින්වතුනි එහෙම ඉන්න ඉන්න එහෙම අදහස් ඔබ එකිනෙකාගේ හිතවලට දාන්න දාන්න ඔබ සමාජය තුළ ලෝකයේ තුළ අප්‍රසාදයට ලක් වෙන කෙනෙක් මේ අප්‍රසාද පසාද දේශනාවේ බුදුරජාණන් වහන්සේම දේශනා කළා කෙනෙක් ඔබ ළඟට යමක් කියාගෙන ආපුහම ඒ පෞද්ගලිකත්වය ඔබ ආරක්ෂා කරන්න ඔබ ගැන විශ්වාසයෙන් යමක් කියන්නේ නේද සමහර උදවින්න කෙනෙක් තමන්ට උපකාරයක් බලාපොරොත්තු වෙ එයාගේ පෞද්ගලික කාරණාවක් කියුවා ඒක යම් ආකාරයකට අවභාවිතා කරන අවස්ථාවක් ඒක හොඳ නෙවෙයි මොකද ඔබ ඔබේ අභිමානීයට කැමති වගේම මේ ලෝකේ ගොඩාක් මිනිස්සු තමන්ගේ තත්වයට අභිමානීයට කැමති ඒ නිසා එකිනෙකාව විරසක කරන එකිනෙකාව බිඳවන කෙනෙක් වෙන්න එපා හැම වෙලාවකම එකිනෙකාව සමගි කරන කෙනෙක් වෙන්න අප අතරේට නොඑක් දෙනා විරසකයන් අරගෙන ආරවුල් අරගෙන ඉන වෙලාවවල අපි හැම වෙලාවකම ඒ ඇත්තන්ට යා දායකයෙක්ද දායකයෙක් නොවන කෙනෙක්ද අපට උදව් කළ කෙනෙක්ද නොකළ කෙනෙක්ද අපි ඒව නෙවෙයි සැලකිය යුත්තේ අපි සැලකන්නේ නැහැ ඒ කාරණා අපි එතෙන්දී ධර්මානුකූලව ඒ හැම කෙනෙක්ගේම සිත් නිවන්න තමයි ඒ කටයුත්ත කරන්නේ එනම් බුදුරජාණන් වහන්සේගේ ශාවකත්වයේ තුල ඉන්න කෙනා මෙන්න මේ ගුණයේ ප්‍රයාත්මක කිරීම මත යා ප්‍රසාදයට ලක් වෙන කෙනෙක් ලෙස තථාගතයන් වහන්සේ ධර්මයේ විස්තර කළා ඒ වගේමයි බුදුරජාණන් වහන්සේ පස්වන කාරණාව ලෙස දේශනාකට වදාලා බුද්ධස්ස අවන්නං භාසති යම් කෙනෙකු බුදුරජාණන් වහන්සේගේ නැති දුරුගුණ මවා පානවනම් කියනවනම් බුදුරජාණන් වහන්සේට පරිභව වන ලෙස යම් ආකාරයේ බුද්ධ චරිතේ විකෘති කරනවනම් අන් ඒ භික්ෂුව අප්‍රසාදයට ලක් වෙනවා න අවන්නං භාසති අන් බුදු ගුණ අවරණයකට ලක් නොකරනවනම් යම් කෙනෙක් ඒ කෙනා බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ ප්‍රසාදයට ලක් වෙන කෙනෙක් පින්තුනි බුදුරජාණන් වහන්සේගේ ඒ බුද්ධ චරිතේ ඒ බුද්ධ ගුණය හානියට ලක් වෙන විදිහට යම් උදවිය කටයුතු කරන්නට හැසිරෙන්නට පුළුවන් පින්තුනි අපි සමහරක් විට මේ දේශනාවක් කරද්දී උනත් බුද්ධ දේශනාව නොකර පින්තුනි අපිට හිතන දෙයක් කියන්න ගියොත් ඒක බුදුරජාණන් වහන්සේට කරන හානිය ඒ බුදුරජාණන් වහන්සේ අවබෝධ කරගෙන ලෝකෙට පෙන්වපු ඒ ධම්මඟ නෙවෙයි ඒ කාරණා එතකොට ගැලපෙන්නේ. එතකොට යහන කාරණාවන්හි යම් කෙනෙක් පිහිටියොත් විශ්වාස කළොත් ඒ විශ්වාසය තුළ අපි බුදුරජාණන් වහන්සේට කළ හානියක් එතන අවතිනවා පින්වතුනි. ඉතින් බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ මේ තථාගත ශ්‍රාවකයා බුද්ධස්ව අවන්නම් භාසති ධම්මස්ස අවන්නම් භාසති සංඝස්ස අවන්නම් භාසති බුදුරජාණන් වහන්සේ ධර්මයේ මහ සංඝයාට ආයම්මාකාරී දුර්ගුණ ඇති පිරිසක් ලෙස පෙරුවන් හඳුන්වමින් කටයුතු කරනවා නම් හැම වෙලාවකම මේ ගුණය මකනවා නම් තිසරණයට අපහාස වෙන පිළිවෙලට යම් භික්ෂුවක් කටයුතු කරනවා නම් ජනයාගේ උපාසකයිනගේ අප්‍රසාදයට ඒ භික්ෂුවපත් වෙන බව එනම් හැම වෙලාවකම න අවන්න බුද්ධස්ස අවන්නම් භාසති න ධම්මස්ස අවන්නම් භාසති න සංඝස්ස අවන්නම් භාසති බුදුරජාණන් වහන්සේට ධර්මයට මහ සංඝයාට අන් මොනම විදිහකින්වත් අපහාසයක් ඇති නොවන පිළිවෙලට තමයි තථාගත ශ්‍රාවකයා කටයුතු කරන්නේ එහෙම කරන කෙනා පින්තුනි ප්‍රසාදයටම තමයි ලක් වෙන්නේ බුදුරජාණන් වහන්සේ කියනවා ඒකට කුංචි නිදසුනක් සිහිපත් කරගත්තොත් පින්තුනි වතාවක් අචිරවතී ගංගාවේ මාළු අල්ලපු පිරිසකට ඉතාම ලස්සන රන්වන් පාට ශරීරයක් ඇති මාළුවෙක් හම්බ වුණා මේ මාළුව හම්බුණු වෙලාවේ මේ උදවිය හිතුවා මෙයාව පැන් වඳුරකට දාලා අරගෙන ගියොතින් රජුරුව ළඟට මෙයාව දැකලා සතුට වෙන රජුරුව අපිට සෑගි බෝ ගත්තා. එහෙම හිතපු මේ පිරිස පින්වතුනි ඒ මාළුවව පැන් වඳුරක දාගෙන රජුරුව වෙත අරගෙන ගියා. රජුරුවත් මේ මාළුවව දැකලා හරියට සතුට වුණා. සතුට වුණ රජුරුව හිතනවා මේ තරම් ලස්සන මාළුවෙක් මමත් මේක පෙර දැකලා නැහැ. එනම් මේ මාළුව මෙච්චර ලස්සන වෙලා උපදින්න නම් සවිශේෂ කාරණාවක් ඇති. ඒක දැනගන්න පුළුවන් වේවිනේ බුදුරජාණන් වහන්සේ ළඟට මේ මාළුව අරගෙන ගියොත් කියලා මොකද කරේ? බුදුරජාණන් වහන්සේ ළඟට
මේ මාළුවව අරගෙන ගියා. දෙවරම් විහෙරට මේ මාළුව අරගෙන ගියාට පස්සේ බුදුරජාණන් වහන්සේ ළඟට එක පාරටම මේ මාළුව ලොකු ඈනුමක් හැරියා පින්නතුන. ඔය ඈනුම ඇරපු වෙලාවේ ඒ ඇති වෙච්ච දුගඳ ඒ ළඟ හිටිය කාටවත් උහුල ගන්නට බැරි තරම් එක. බුදුරජාණන් වහන්සේගෙන් අහනවා රජුරු ඇතුළු පිරිවර මේ තරම් සොඳුරු ලක්ෂණ රුවක් ලබන්නත් මේ තරම් දුගඳ වහනේ වෙන්නත් මේ මොයින් මොකද හේතුව බුදුරජාණන් වහන්සේ. අන් බුදුරජාණන් වහන්සේ දේශනා කළා කාශ්‍යප බුදුරජාණන් වහන්සේ ලෝකේ පහළ වෙලා පිරිනවන් පැවයින් පස්සේ ඒ ශාසනය තුල පැවිදි වුණා එක තරුණ සහෝදරයෝ දෙන්නේ. ඒ දෙන්නා ශෝධන සහ කපිල කියන නම් වලින් යුතු සහෝදරයෝ දෙන්නේ පැවිදි වුණා. පැවිදි වෙලා තමන්ගේ ගුරු ස්වාමීන් වහන්සේ ඇසුරින් මේ දෙනම කලක් වැඩ සිටි අවුරුදු 5ක් විතර. ඔය කාලයේ තුන මේ දෙනම තමන්ගේ ආචාර්යවරයන් වහන්සේගෙන් විමසනවා ස්වාමීනි බුදුරජාණන් වහන්සේ පැවිද්දන්ට අනුගෙන වදාළ ක්‍රම කීයක් තියද? උන්වහන්සේ දේශනා කළ මහණෙනි ක්‍රම දෙකක් අනුදෙන වදාලා විදර්ශනා ධූරය සහ ග්‍රන්ථ ධූරය. ඒ අනුව ශෝධන හාමුදුරුව විදර්ශනා ධූරය තෝරගෙන වනගත වෙලා බවුන් වඩන්න පටන් ගන්න. නමුත් කපිල හාමුදුරුව ග්‍රන්ථ ධූරය බාරගෙන හදාරන්න හිත කැමැත්ත ඇති කරගෙන උන්වහන්සේ හොඳට පෙළ පොතපත ත්‍රිපිටක පොතපත හදාරන්න කියවන්න ඇසුරු කරන්නට ඒ ධර්මයේ දැනගන්නට උත්සුක වුණා. උන්වහන්සේ ධර්මයේ හොඳට දැනගත්. නමුත් ශෝධන හාමුදුරුව වනගත වෙලා විදසුන් වැදුවා. උන්වහන්සේ ආයෙත් ග්‍රාමවාසයට ආවිනේ වැඩම කළේනේ. උන්වහන්සේ හිදව සියලු සෞඛ්‍යලසුන් නැසා රහත් භාවයේ අවබෝධ කරගත්. නගරේ ගාමේ ජීවත් වෙන කපිල ස්වාමීන් වහන්සේ පින්තුනි දැනුගත් භික්ෂුවක් හැටියට බොහෝම සොඳුරු ලෙස ධර්ම දේශනා කරන ධර්ම කථිකයාණන් වහන්සේ නමක් වුණා. කවුරුත් උන්වහන්සේගෙන් බණ අහන්න කැමැත්ත පළ කළා. උන්වහන්සේත් බණ කිව්වා. කාලයක් ගෙවුණා. සමහර අවස්ථාවන් වල උන්වහන්සේ හිතිය තත්ත්වේ ලැබුණු ලාභය නිසා කියන දේවල් ගැන ඒ තරම් හිතට වග කීමක් ගන්න මම මොනවා කිව්වත් මාව පිළිගන්න අය ඉන්නවනේ කියන හැඟීමයි. කැප දේවල් අකැප ලෙසත් අකැප දේවල් කැප ලෙසත් කියන්න පටන් ගත්තා. ධර්මයේ අධර්මයේ ලෙසත් ඒ වගේම අධර්මයේ ධර්මයේ ලෙසත් විනය අවිනේ ලෙසත් අවිනේ විනේ ලෙසත් පෙන්වන්න ගත්තා. දැන් පින්තුනි දැනුගත් උතුම් යතිවරු කපිල හාමුදුරුව වෙත වැඩම කරලා කිව්වා ස්වාමීනි කපිල ඔය කරන දේ නම් ඒ තරම් හොඳ නෑ. මේ ශාසනයටම වදින පහරක් ඔය හානියක් ඔබ ඔය කරන්නේ. ඒ නිසා කපිල භික්ෂුව ඔය වැඩේ කරන්න එපා. ඔහොම බණ කියන්න එපා. ඒක බුදුරජාණන් වහන්සේට ධර්මයට ශාසනයටම කරන හානියක් ලෙස උන්වහන්සේලා පෙන්වා දුන්නා. නමුත් පින්වතුනි මේ කපිල භික්ෂුවේ කිසි දෙයක් හිතට ගත්තේ නෑ. එහෙම කියන් එන භික්ෂුන් වහන්සේලාට අපහාස කළා. පරිභව කළා. අන්තිමට ශෝධන මහරහතන් වහන්සේත් තමන්ගේ සහෝදරයා පෙර කපිල භික්ෂුව මේ කරන කටයුත්ත දැනගෙන එවතාවක්ම වරින් වර කළා අවවාද. ඒත් ඒ කපිල භික්ෂුව නෙවෙයි එක දෙයක්වත් පිළිගත් කියාගෙන එන හැම කෙනෙකුටම අපහාස කළා. පින්වතුනි නිගරු කළා. ඒ වගේමයි පින්වතුනි මේ කපිල භික්ෂුවගේ ගිහි කල හිටිය අම්මා සාධන ඒ වගේම සහෝදරිය තාපන ඒ වෙද්දි භික්ෂුණීන් ලෙස පැවිදි වෙලා හිටියා. ඒ දෙනමත් පින්වතුනි මේ කපිල භික්ෂුවගේ කටයුත්තටම හවුල් වුණා. අර කපිල භික්ෂුවට අවවාද දෙන අයට බණින්න පරිභව කරන්න ගත්. අන්තිමට මේ පිරිස අපවත් වුණා. ජීවිතයේ කෙළවර මේ තිදෙනාම පින්වතුනි අවීච මහා නිරේ තමා උපන්නේ. ඒ අවීච මහා නිරේ බුද්ධාන්තරයක්ම ඉඳලා ඉඳලා පින්වතුනි ඔන්න පිරිසන් ලෝකෙට ආවා. මාළුවේ කියලා කපිල කියන මාළුවා වෙලා ඔය ලස්සන ශරීරයක් ඇති උපන්නේ. ලස්සන ශරීරයක් ඇති උපන්නේ හොඳට මුලින් සිල් රැක්ක නිසා. හැබැයි අර දුගද හමන දුර්ගන්ධයක් ඇති මුවක් ඇති උපන්නේ අර භික්ෂුන් වහන්සේලාට අපහාස කරපු නිසා. වියත් උත්තමයින්ට අපහාස කළා. බුද්ධ වචනයට බුද්ධ ධර්මයට මහා සංඝයාට අපහාස වෙන පිළිවෙලට මට අදහස් ඉදිරිපත් කළා. ඊට පස්සේ ඔය කපිල මාළුව ලවා කතා කෙරෙව්වා බුදුරජාණන් වහන්සේ සිදුවීම යාලවාම කියුවා. අන්තිමට අහනවා කෝදෙන් නුඹේ ඒ මවයි සහෝදරියයි. ඒ දෙන්න තාම අවීච මහා නිරේ කියලා
මේ මාළුවා සිංහතුනි අර පෙම් බඳුරේ ඔළුව ගහගෙන ආයෙත් මෙරිලා වීච මහා නිරේ තමයි ගියේ. එහෙනම් කිතන්ද යම් කෙනෙක් බුදුන්ට දහම්ස සඟුන්ට නිගරු වෙන ලෙස හැසිරෙනවා නම් අවරණය මතු කරන්න හදනවා නම් ඒක සිංහතුනි නිරේ ගාමි වෙන්න බලපාන මහා දරුණු අකුසලයක් පාපයක්. එහෙම කරන කෙනා ඉන්න ටිකෙත් අප්‍රසාදයට ලක් වෙනවා කාගේ. ඉනිසා ගිහියෝ හැටියට ඔබත් පැවිදි උත්සමය හැටියට මේ දේශනාව අහන අපේ පින්වත් ස්වාමීන් වහන්සේලා අවදාවත් තිසරණී ගුණයේ ගෞරවය කෙලෙසන පිළිවෙලට නම් ඔබ හැසිරෙන්න එපා. සාම පරිස්සමින් පෙරුවන් කෙරෙහි ඇති කරගත් ගෞරවයෙන් ඒ වරණේ බබලවමින් ඒ වරණේ ගුණය මතු කරවමින් මේ ජීවිතයේ තුල ජීවිත පවත්වන්න. ඒක තමයි ශ්‍රේෂ්ඨ වෙන්නේ. එහෙම කෙනා සමනුත් හදවතින් තමන් ගැන මහා පුදුම පැහැදිච්ච තැනක ඔබට ජීවත් වෙන්න පුළුවන්. ඔබ සුගති ලෝකෙ ඉපදුණු දාක මම සුගතියට ආවේ මෙන්න මේ ගුණධම් නිසානේ කියලා ඔබට ඔබ කෙරෙහි අපවන ප්‍රසාදයක් ඇති කරගන්නට පුළුවන්. ඒ නිසා කුමන වෙලාවකවත් බුදුරජාණන් වහන්සේට ධර්මයට මහා සංඝයාට හානි වෙන විදිහට වැඩ කරන්න එපා. අපේ තථාගත බුදුහාමුදුරුවෝ පිළිනවන් පානාසන්නේ කුද්දානුකුද්දක ශික්ෂා කුඩානු කුඩා ශික්ෂා කාලානුරූපීව වෙනස් කරගත හැකිය කියන ආනන්දහාමුදුරුවෝ කීවා. පළවෙනි ධර්ම සංගායනාවේදී මහරහතන් වහන්සේලා 500 නම සාකච්ඡාවට ගත්ත මේ මොනවද කුඩානු කුඩා ශික්ෂා අදහස් පළ වුණා මේවා වෙන්නට ඇති. හැබැයි උන්වහන්සේලා කතා කළා මේ අපි මේ ශික්ෂා මොනවද කියලා අඳුනගෙන කොහොමත් අපි එහෙම මේ ශික්ෂාවන් ඈත් කරන්න හෝ බිඳින්න එහෙම නැත්නම් වෙනස් කරගත්තාට කමක් නැහැ කියන මතයට නොයමු. මොකද බුදුරජාණන් වහන්සේගේ චිතකයේ ගිනි නිවෙන්න තත්තර මේ භික්ෂුන් ශික්ෂා වෙනස් කළාය කියලා අපිට චෝදනා ඒ. එහෙනම් අපි අද කියනවා නම් කාලයට අනුව මේවා වෙනස් කරගත යුතුයි කියලා යම් විනය ශික්ෂා ගැන යම් ධර්ම කාරණා ගැන පින්වතුනි ඒක මේ සතුනට කරන හානිය. ඒ නිසා අපේ අදහස් වලට නෙවෙයි අපි තථාගත බුදුරජාණන් වහන්සේගේ අදහසට ඒ බුද්ධ වචනයට එකඟව අපි කටයුතු කරන තාක් ඔබ ගරු කරන්නේ බුදුරජාණන් වහන්සේ. ඔබ ගරු කරන්නේ ඔබ දැන උගත් මේ උතුම් ශ්‍රී සද්ධර්මයේ. ඔබ ගරු කරන්නේ මේ උතුම් ධර්මයේ රැකගෙන මේ තාක් දුර පැමුණුනා උතුම් ආර්ය මහා සංඝ රත්නයේ. ඔබ මෙන්න මේ කියන පෙරවනගේ ගුණයට ගෞරවයක් කිනිස ඔබ හැසිරෙනවා නම් ආගෙත් ප්‍රසාදයට ලක් වෙනවා. ඒ තිසරණී වටිනාකම කෙලසනවා නම් භික්ෂුවක් වේවා ගිහියෙක් වේවා ඒකේ නා නිරේගාමි වෙන්න වැඩ සිද්ධ කරනවා. එයා ඉන්න තැනුත් මේ ලෝකෙ ජනයාගේ අප්‍රසාදයට ලක් වෙන බව අප්‍රසාද ප්‍රසාද දේශනාවේ බුදුරජාණන් වහන්සේ පෙන්වනවා. අන්තිම කාරණාව අටවෙනි කරුණ ලෙස බුදුරජාණන් වහන්සේ පෙන්වනවා යම් ආකාරයේ භික්ෂුවක් පින්තුනේ අගෝච වේච සං පස්සංති අගෝචර දේවල් මහසිරියේසු දේවල් ගෝචරත්තේ සුදුසු භාවයේත් නොගැලපෙන දේ අන් අනුමත කරනවා නම් ඒ භික්ෂුව සමාජයේ ජනයාගේ අප්‍රසාදයට ලක් වෙනවා. එහෙනම් පවත් අපි අනුමත කරනවා නම් අකුසලයක් අපි අනුමත කරනවා නම් ඒ අකුසලයේ පැත්තට පාප මාර්ගයට යම් කෙනෙක් අපේ පෞද්ගලික අරමුණක් සාධනය කර ගැනීම පිණිස අපි අවභාවිතා කරනවා නම් ඒ ඉතාම හානිකරයි. ඒ භික්ෂුව හෝ ඒ ගිහියා ප්‍රසාදයට ලක් වෙනවා. ඒන් මිදුණු කෙනා ප්‍රසාදයටමයි ලක්වන්නේ යන්න තථාගත බුදුරජාණන් වහන්සේ මේ අප්‍රසාද ප්‍රසාද දේශනාව විස්තර කළා. එහෙනම් ඔබ මේ පැහැදිලි කළ උතුම් දහම් කාරණාවන් හරියට අඳුනගෙන ප්‍රසාදයේ ඔබේ හිතින්ද ජනයාගෙන්ද දිනාගත හැකි උතුම් ප්‍රතිපදාවෙහි පිහිටන්න ඒ පිණිස හැමතෙමේ උතුම් දේශනාව උපනිශ්‍රයන වේවා. අද මේ උතුම් ධර්මානුශාසනාවට සදහෙති දායකත්වයේ ඇතිව කටයුතු කරන්නට යෙදුණා. අංක 47 ලේක් සයිඩ් වත්ත බටුවත්ත රාගම ලිපිනෙහි පදිංචි පින්වත් සේපාලද සිල්වා මහත්මයා ඇතුළු අවුලේ සියලු දෙනාම අද මේ උතුම් ධර්මානුශාසනාවට දායකත්වයේ ඇතිව කටයුතු කළා. ඒ පින්තුන් බලාපොරොත්තු වුණා මුගේගොඩ මිරිහාන රූපසිරි මාවතී පදිංචි පින්වත් මාලනිකාද සිල්වා තම ආදරණීය මෑණියන්ගේ මාර්තු 8 වෙනි දිනට ඊදුණා වූ 87 වෙනි උපන්දිනයේ නිමිතිකටගෙන ඒ ආදරණීය මෑණියන්ට ආශිර්වාද කරන්නට සෙත්පත් වෙත
සිංහ සිංහති මෞතුමියට සුබ උපන් දිනයක්ම වේවා නිදුක් නිරෝගී සුව සහනිය සැනසේවා ආයික චිත්ත පීඩාව ඇති නොම වේවා චිරාත් කාලයක් ආයු වළඳන්නට ශක්තිය ධෛර්යය තුනුරුවන්ගේ ආශිර්වාදයෙන් සැනසේවා මේම උතුම් ධර්ම දානමේ පින්කමින් පින්වත් සේපාලද සිල්වා මහත්මා දුවාදරු ඇතුළු අවුලේ පිනති සෑම සිළු දෙනාටමත් නිදුක් නිරෝගී සුවපත් භාවී චිර ජීවනයේ සැලසේවා ආයක චිත්තේ ධාව ඇත නම වේවා කරන කියන කටයුතු යහපත් හොඳින් කරගෙන යන්නට ශක්තිය ධෛර්යය තුනුරුවන්ගේ ආශිර්වාදයේ සැලසේවා පින්වත් මෑණී ඇතුළු ඒ සෑම දෙනාටම උතුම් චතුරාර්ය ධර්මීයම අවබෝධ වේවා ඒ වගේම අද දවසේ මේ උතුම් ධර්මානුශාසනාවට සම සදෙහෙති දායකත්වයේ එක්කල අංක 4 11 ඒ අනගොල්ල අහත දස්සයාය නාමල් ඔය අම්පාර ලිපිෙහි පදිංචි පින්වත් ආර් එම් මුතුබණ්ඩා මහතා ඇතුළු පවුලේ දූදරු පිරිස ඒ පින් ඇති පිරිස විශේෂයෙන්ම මේ උතුම් ධර්ම දානීමේ පින්කම සිද්ධ කරමින් බලාපොරොත්තු වන මීට වසර 10කට පෙර තමන් අතර සිට වියෝ වූ එච්.එම්. බණ්ඩාර මෙණිකේ තම ආදරණීය මෞතුමියට නිවන් සුව ප්‍රාර්ථනා කරමින් පින්කෙත් අනුමෝදන් කිරීමත් මූලික අරමුණ ලෙස සබාගෙන මේ උතුම් දේශනාවට දායකත්වය දුන්නා ඒ අනුව ඒ පින්තුම් බලාපොරොත්තු වන ඒ පින්වත් මෑණියන්ට මේ පින් අනුමෝදන් වේවා සංසාර දෝෂයක් මත දුක කැරඳී සිටිනවා නම් එකී දුකින් නිදහස් වේවා සැප ඇති තැනකී ප්‍රදුතුන් නිවනින්ම සැනසේවා සුජීවත්ව සිටින ආර්.එම්. මුතුබණ්ඩා පියාණන්ට ඒ වගේම ඒ.එම්. රන්මැණිකේ ආච්චි අම්මා ඇතුළු ඥාතීන් සියලුම දෙනාට ප්‍රියන්ත ගීතා සීතා අශෝකා යන දරුවෝ සෑම දෙනාම එකතුව මේ පින්කම කළා ඒ සියලුම දුවා දරුවන්ටත් අපි මේ වෙලාවේ ආශිර්වාද කරනවා මෙත් වඩනවා ඒ අනුව ආර්.එම්. මුතුබණ්ඩා මහතා ඇතුළේ දුවා දරුවන්ට ඔවුන් ඒ නමින් සිහිපත් කරන ලෙස අපට සිහිපත් කළ අප එලෙස නමින් සිහි කළ හැමටත් ඔවුන්ගේ පවුල්වල සෑම සියලු දෙනාටමත් නිදුක් නිරෝගී සුවපත් භාවය චිරජීවනයේ සැලසේවා කායික චිත්ත පීඩාව ඇති නොම වේවා කරන කියන කටයුතු යහපත් නිරුපද්‍රිතව කරගෙන යන්නට ශක්තිය ධෛර්යය තුනුරුවන්ගේ ආශිර්වාදය සැලසේවා මෙලව පරලව ශාන්තිය සනසිල්ල කෙලවරුතුන් චතුරාර්ය සත්‍ය ධර්මයේ අවබෝධය පිණිසම වේවා මේ උතුම් ධර්මානුශාසනාවෙන් ජනිත වූ පුණ්‍ය ශක්තියන්ගේ ආශිර්වාදයෙන් මෙත් එම් ගුවන් විදුලි අධ්‍යක්ෂක මණ්ඩලයේ ආර්ය මණ්ඩලයේ ඇතුළු සෑම සිළු දෙනාටත් බණ ඇසූ රටවැසි ලෝ ඇස සෑම සිළු දෙනාටත් නිදුක් නිරෝගී සුවපත් භාවයේ චිරජීවනී වේවා කායික චිත්ත පීඩාව ඇති නොම වේවා මෙලව පරලව ශාන්තිය සනසිල්ල කෙලවරුතුන් චතුරාර්ය සත්‍ය ධර්මයේ අවබෝධය පිණිස වේවා ආකාසත්තා චුම්මත්තා දීවානාගා මහිද්දිකා පුඤ්ඤං සං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං ආකාසත්තා චුම්මත්තා දීවානාගා මහිද්දිකා පුඤ්ඤං සං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං ආකාසත්තා චුම්මත්තා දීවානාගා මහිද්දිකා පුඤ්ඤං සං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු නං පරන්ති සම්දිනාස තිරුවන් සරණයි.